දැන් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය ඔබතුමා බාර ගැනීම හරහා එම දඬුවම නීත්‍යානුකූලයි කියලා පිළිගැනීමක් නොවේද සිදු වෙන්නේ? පිළිගන්න ඒක අභියාචන අධිකරණයේ අපි වගඋත්තරකාරු එක්කලා ඉන්නවා. ඔබතුමාට අයිති කියලා ඒක. තාම මේ අඩුව අසුමින් පවතිනවා. ඔබතුමා මේ මන්ත්‍රී ධුරය බාරගත්තේ ඇයි? මමත් බාර නොගන්න හිටියේ. නමුත් මේක විචිනේයි කියලා. මන්ත්‍රීතුමා විචිනේයි කියන නිසා මට කිව්වා මේක බාර ගන්නට කියලා. කමැත්තෙන් හෝ බාරගත්තා. ෆොන්සේකා මහතා දේශපාලනයට එමට ගත් තීරණේ වැරදි කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? මම හිතන්නේ නැහැ. මොකද එතුමාට තයිතයක් තියෙනවා මේ රටේ දේශපාලනය කරන්න. සුදුකොඩි නඩුවේදී අධිකරණය ගැන විශ්වාසයෙන් කතා කරපු ෆොන්සේකා මහතා තීන්දුව දුන්නට පස්සේ හැසිරුණු ආකාරය හරියද? ඔව් බෙදිනු තීන්දුවක් දුන්නේ. වරාවව කියන විනසුරුතුමා එතුමා නිදොස් කර නිදහස් කරලා සිටිමු චෝදනා වලින් යුක්තිකරුවා හැටියට එතුමාටත් මේ ප්‍රකාශය කරන්න සිද්ධ වුණා. මේ අධිකරණේ ලබා දුන් තීන්දුව ඔබතුමා පිළිගන්නවද? අධිකරණේ අපි හිතනම මොනවා ගෞරව කරනවා. නමුත් මේ තීන්දුව පිළිගන්න වෙන නිසා තමයි අපි ඒක අභියෝජන කළා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අවංකවම සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටිනවද? අවංකවම පෙනී සිටිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ අවංකවම එතුමා නිදහස් කර ගැනීම සඳහා සරණේ ප්‍රමුඛගත යුතුයි. ඒ කියන්නේ මේ වෙනකොට එහෙම වෙන්නේ නැද්ද? ගන්න නැති බව පේන්නේ ගන්නවා. නමුත් ඊට වඩා තව තීව්‍ර වෙන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ තවමත් ෆොන්සේකා මහතා සමගින් සිටිනවද? ජනතා විමුක්ති පෙරමුණ අපිත් එක්කලා ඉන්නවා. ඔබත් එක්කලා ඉන්න අනිවාර්යයෙන්ම. ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කළ උද්ඝෝෂණයට ඔබතුමාලා සහභාගී වුණේ නැත්තේ ඇයි? අපි ප්‍රයන්ත්‍රවාදී සම්දානෙක ඉන්නේ. සාමූලික සාකච්ඡා තියෙනවා. ඒ තුල තමයි අපි සහභාගී වෙන්න බැරි වුණේ. ඒ ගැටලුවක් උන්නේ කටයුතු කරගෙන ගියා එක්සත් ජාතික පක්ෂය. උද්ඝෝෂණය කිරීමෙන් නිදහස ලබා ගන්න පුළුවන්ද? ඔව් රටේ ජනමතයට ඕනම පාලකයන් හිතනමන් වෙනවා. ඒක ලෝකෙත් එහෙමයි. ලංකාවටත් එහෙමයි. මේ වෙනුවෙන් ජාත්‍යන්තරයට යන බලාපොරොත්තු වෙනවද? ඔව් රටේ සාධාරණ කිෂ්ඨ වෙන්නේ නැත්නම් ජාත්‍යන්තරයට කියන්න වෙනවා මේ සම්බන්ධයෙන්. දැනට කියලා තියෙනවා. මේ හරහා රටේ ස්වාධිපත්‍යයට හානියක් වෙනවා කියලා හිතන්නේ නැද්ද? ස්වාධිපත්‍යල බලපෑමක් නොවෙන්න ක්‍රියා කරන්න ඕනේ පාලකයෝ. ජනාධිපති සමාවක් ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද? සමාවක් ඉල්ලන්න වැරද්දක් කළා නෑ. ෆොන්සේකා මහතාගේ දේශපාලන අනාගතය මොන වගේ වෙයිද? තුමා අද පරිමිත දේශපාලනක් එක්කලා ඉන්නවා. තුමා අද විශ්වවිද්‍යාලයක් කරන් තියෙන හිරගෙදර මේ රටේ අනාගතයක් හදන්න, මේ රටේ තරුණ පරම්පරාවට අනාගතයක් හදන්න. එතුමා සැලසුම් කරනවා හිරගෙදර.